ඇත්තම කතාවකුත් මම පුවක් ගසුත් නැගලා තිනවා සල්ලි වල රුපියල් රුපියල් 5ක් හම්බුනාමට පුවක් ගහක් නගිනවට මතකයි මට 5 වසරේ ශිෂ්‍යත්වයේදී අපේ මේ පන්ති ඔක්කොගේම ළමයි එක්කන් ගියා මා දලන මාලිගාවට මාව එක්කයි යන්න කවුරුත් හිටියෙත් නැහැ මට එහෙම යන්න සල්ලි තිබුණෙත් නැහැ හැබැයි අද මම දලන මාලිගාවට මාසෙකට සැරයක් ගිහිල්ලා අනිවාර්යෙන් දලන කරඬුවටම යන්න තරම් මට වාසනාවක් ලැබුණා ඊට පස්සේ මෙයා ටවල් එක පිටින් අඬාගෙන තමයි ගිහිල්ලා කියලා අඬාඬා ඉඳලනකොට කියලා මට සාරියක් නැහැ මේ පෙන්වන්න කියලා ඊට පස්සේ යා එතන ටවල් එකක් මැඩම් කෝල් කමන්නේ වා ඉන්න විදිහට එවන්න කියලා ඒතකොට ටවල් එක ඇඳගෙන තමයි යා ගිහිල්ලා බ්‍රයිඩ්ව පෙන්වලා තියෙන්නේ ඒ වෙනකොටත් යා ලකුණු 96ක් ගත්තා අදිටම අවුරුද්දක් බෝඩ් එකක් නැතුව සැලොන් එක කරන් ගියා. කොහෙද පටන් ගත්තේ ආරම්භය? ආරම්භය මෙතන ඉඳලම මීටර 10ක් විතර පල්ලෙහාට වෙන්න පොඩි තැනක. කෝටි 20කට කිට්ටුව දැන් ගිහින් තියෙනවා. සුබ දවසක්. සෝදානම් වෙලා ඉන්නවා විශ්වකර්ම YouTube නාලිකාවත් එක්ක හැමදාමත් වගේ ඔබව එකතු කරගෙන අලුත් පියවරක් ගැන කතා බහ කරන්න. නැතිනම් ජීවිතේ සාර්ථක කරගත මිනිසුන්ගේ කතා බහක එක අද දවසේදී කතා කරන්නේ අපි සූදානම් වෙලා ඉන්නේ විශ්වකර්ම YouTube නාලිකාව හරහා අපි ලංකාව පුරාම දිව යනවා. ඔබ ඒක දන්නවා. අපි අද ආව හොයාගෙන මහනුවර පළාතට දිස්ත්‍රික්කයට. ලස්සන සුන්දර ගම්මානයක් තමයි මහනුවර කියලා කියන්නේ. බොහෝ දෙනා මේ බිමේ ඉපදුණු බොහෝ දෙනා බොහොම ආඩම්බරෙන් තමයි කියලා කියන්නේ. මම නුවර කෙනෙක්. මම නුවර සමාජිකයෙක් කියලා. ඒ තරමට අවට ලස්සනයි සුන්දරයි. ඒ මිනිසුන්ගේ හදවතේ දින සුන්දරත්වය ගැන කතා කරනවා නම් ඒ ගැනත් වචනවලින් විස්තර කරන්න බැරි තරම්. අද කෙනෙක් ගැන විතරක් නෙමෙයි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. කෙනෙක්ගේ ජීවිතේ ලැබපු අත්දැකීම් වගේම අවුරුදු 20ක් පුරාවට කාපු කට්ට කොයිතරම්ද කියලා අපි කතා කරන්න සූදානම්. ඊටත් කලින් මට හිතුණා කතා කරන්න මෙතුමා කතා කරන්න සූදානම නැතිනම් මොහොව කතා කරන්න විශේෂම හේතුව තමයි අපි අද සඳහන් කරනවා. ලංකාවේ තියෙන ලොකුම රූපලාවන්‍යාගාරයට අපි මේ වෙනකොට පිවිසලා ඉන්නවා. ඒ තමයි මහනුවර. මහනුවර සැලොන් මයි බ්‍රයිට් තමයි අපේ රූපලාවන්‍යාගාරේ. ඉතින් මේ ස්ථානයේ ඉඳන් තමයි අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඕන් කොහොමද මේ තට්ටු හතක සුපිරිම සුපිරි රූපලාවන්‍යාගාරේ ආරම්භ කරේ කියලා. අපි එතන ඉඳන් අද දවසේදී කතා බහ ආරම්භ කරන්න සූදානම්. විශේෂයෙන්ම මේ සලෝන් එක නැත්නම් රූපලාවන්‍යාගාරේ අයිති වෙලා තියෙන නිරංජලා ශ්‍රීමාලි අපි බොහෝ දෙනෙක් ආදරය කරන ප්‍රවීණ රූපලාවන් ශිල්පිනියට අද එතුමිය වෙනුවෙන් එතුමියගේ කතා බහ කරන්න නැත්නම් එතුමියගේ ජීවන මගේ තවත් ආදරණීය සහකරුවෙක් එතුමියට මුණ ගැහුණා. ඒ නිසා තමයි මේ ජීවිතේ ලැබපු රසමුසු තැන් අපි කතා කරන්නේ ගොඩක් කතා කරන්න තියෙන තැන් බොහොම සංවේදී විදිහට කතා කරන්න අපිත් එක්ක කෙනෙක් එකතු වෙලා ඉන්නේ. ඒ තමයි ඇගේ ආදරණීය ස්වාමි පුරුෂයා චමින්ද තිලකරත්න. මම එහෙම හඳුනා දෙන්න. ආයුෂ බොහෝ වේවා. හරි. මම චමින්ද අයියා කියලා කතා කරන්න. මොකද අපිට සුපුරුදු චමින්ද අයියා කියලා හින්දා මම එහෙම කතා කරන්න. සලොන් මයි බ්‍රයිඩ් හරියටම 2021 ජනවාරි මාසේ 10 වෙනිදා තමයි මේක ලොන්ච් කරන්නේ. ඔව්. ලංකාවේ තියෙන ලොකුම සුපිරිම රූපලාවන්‍යාගාරේ එක මගේ නිර්වාචනය. ඔබතුමා කොහොම මේක පිළිගන්නේද කියලා අපි දන්නේ නැහැ. මොකද මේ බොහොම නිහතමානීව සඳහන් කරා මේ ඒ විදිහට කියන්න එපා කියන කාරණාව. හැබැයි අපි එහෙම සඳහන් කරනවා මම නම් මේ වෙනකොට දැකලා තියෙන සහ දන්න ලංකාවේ තියෙන ලොකුම රූපලාවන්‍යාගාරේ තමයි මේ මහනුවර තියෙන මේ සලෝන් එක. අවුරුදු 20කට අපි යන්කෝ අතීතය. මම හිතන්නේ කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඔව්. අතීතයේ අවුරුදු 20ක් කියන්නේ මේ මට හිතා ගන්න බෑ අපි මේ අවුරුදු 20කින් අපි නිරංජලා 2001 තමයි රූපලාවන්‍ය ශිල්පිනියක් විදියට ඇගේ ශේෂ්ත්‍රයේ හරිම තැන තෝරගන්නේ. එතනින් නම් පටන් ගමු එහෙනම්. හරි. ඔව්. මට ඒ කියන්නේ මට හම්බෙන්න කලින් තමයි ඇත්තටම යා මේ රූපලාවන්‍ය ශේෂ්ත්‍රයේ පිවිසිලා ඉඳලා තියෙන්නේ. හ්ම්. ඒ කියන්නේ 2001 2002 අවුරුදු දෙකක් නාවල පිටියේ තිබුණ රූපලාවන්‍ය වැඩමුළු දෙකකදී වසර දෙකක් එක දිගටම ප්‍රථම ස්ථානය අරන් තිබුණා. හ්ම්. ඒ අතරේ තමයි මට කියන්නේ මම මට සුවිමාලිව හම්බෙනකොට 2004 මැද භාගයේ වාගේ මම ඉස්සරවම දැක්කේ ආව බස් එකදී. හ්ම්. එතකොට තේ රූපලාවන්‍යාගාරයක වැඩ කටයුතු කරනවා. ඔව් එයා සේවය කරනවා. එතකොට මම හිතන්නේ සේවය කරන එයාගේ ඒ අක්කිට එක තමයි එයා ඇවිල්ලා හිටියේ නාවල පිටියට. හ්ම් හ්ම්. එතකොට මම ඇත්තටම මම අර මගේ වෘත්තිය වෙලා තිබුණේ සේල්ස්මන් කෙනෙක්. හ්ම්. එතකොට ඒකත් සේල්ස්මන් කියන්නේ බස් එකේ ෆොටෝස් අරන් යන වෘත්තියක් මට තිබුණේ. හ්ම්. එතකොට මම මහනුවර
ආයතනයක තමයි වැඩ කරේ. එතකොට මම ඒ යා රූපලාවණ්‍යගේ අර පවත්තාගෙන ගියපු නගරෙත් ලොකු නගරයක් නෙවෙයි පොඩි නගරයක් අපුගස්සලාව කියන මේ ඒකේටත් මම අරන් ගියා ඔය ෆොටෝස්. ඒ අනාතරේ තමයි මට මතකයි දර නිල් පාට සුදු පාට රෝස බස් එකක්. එයා ඇඳන් හිටියේ අත් දෙන්න කපපු ස්කින් එකක් වගේ එකකුයි ඩෙනිමකුයි. මල්ලන් මතක. කෙනෙක් පළවෙනි බැල්මම නැත්තම් පළවෙනි හමුවීම කොයිතරම්නම් ජීවිතේ වෙනස් කරලා තිනවද? ඒක තාම මතකයි. ඔව්. ඒක මතකයි කියන්නේ ඒක අමතක නෑ. ඒක අමතක කරන්නත් බෑ. මොකද ඒ තරම් හිතට වැදිච්ච පළවෙනි දවස. ඊට පස්සෙ මම එයාව දැකලා වැස්ස දවසක් එදා හොඳටම එයා ඊට පස්සේ කිලෝමීටර් 4ක් විතර තියෙන තැනදලා යන්න මං ගාවමයි හිටන් හිටියේ. ඊට පස්සේ අක්කත් එක්ක බහැලා ගියා. මං ඉතින් බහැලා යන දිහා බලන් හිටියා. බලන් ඉන්නකොට එතන තිබුණ සැලොන් එකකට තමයි ගියේ. එදා හිතුණාද මේ යන්නේ මගේ අනාගත සහකාරිය වෙන්න තිය කියන කාරණාව? කවදාවත් හීනකින්වත් මං හිතුන්නේ නැහැ මේ වගේ කෙනෙක් මට හම්බෙයි කියලා. හැබැයි හිටියානම් හොඳයි කියලා හිතුණා. ඔව් හිටියානම් හොඳයි කියලා හිතුණා. මොකද එයා එක්කම ලස්සනයි ඒ කාලේ. ඉතින් ශමින්ද දැන් ජීවිතේ වෙනස් වුණ අපූර්ව තැන අයගේ හමුවීම නේද? ඔව් ඒක තමයි. මං හිතුවේ නෑ ඒ හමු මේ තරම් වෙනස් වෙයි කියලා. මොකද අපි දෙන්න මාර කට්ටක් කාලා තියෙනවා. ඒ කාපු කට්ට දන්නේ අපි දෙන්න තමයි. දැන් 2001 කියලා කියන්නේ මේ තරම් රූපලාවන්‍ය ශිල්පී ශේෂ්ත්‍රයට නැත්නම් මේ තරම්ම මේ සලොන්ස් වලට ගොඩාක් ඕපන් වෙලා තිබුණේ නැහැ. හරිම අතලොස්සක් තමයි ශේෂ්ත්‍රයේ වැඩ කටයුතු කරගෙන ගිහේ. එතකොට ඒ කීප දෙනා අතරේදී මේ ඔබගේ හිතගත් තරුණිය විවිධ ලස්සන ඇඳුම් වලින් දකින්න නැත්නම් විවිධ විදිහට හැඩට වැඩට පේන ඔබේ ආදරණීය ඔබේ පෙම්වතිය කියලා කිව්වොත් ඇයව රූපලාවන්‍යාගාරයක වැඩ කටයුතු කරනකොට ඔබට තීතු නැද්ද? දැන් ඇති රස්සාව ඕනේ නැහැ, රැකියාවක් කරන්න ඕනේ නැහැ, එන්නේ වගේ බලකිරීම බලපෑම් තිබුණ නැද්ද ඔබේ ජීවිතේ? එකෙන්ම තිබුණා. ඒ කියන්නේ මම එහෙම කැමතිුනේම නැහැ. ඒ කියන්නේ සමහර දේවල් වලට මම ගොඩක් තහංචි දැම්මා. ඒ කියන්නේ මුල් කාලේදී මටත් ඒ කියන්නේ ලොකු අත්දැකීමක් නැහැ. ඒ කියන්නේ ඇත්තටම මේ ශේෂ්ත්‍රයේ අර මූලාරම්භය වගේ තමයි ඒ කාලවල. එතකොට ඉතින් මටත් ඒක ලොකු අත්දැකීමක් නෙවෙයි. සමහර දේවල් වලට මම තහංචි දැම්මා. ඒ හරහා ඉතින් මම ඒ කියන්නේ වෘත්තිය නවත්තන්න කියලා සමහර තැන් වල කිව්වද? සමහර තැන් වලදී වෘත්තිය නවත්තමු කියලාත් කිව්වා. ඒත් ඉතින් මං හිතුන්නේ නැහැ ඉතින් මෙහෙම එයි කියලා. ඉතින් එයි කියලා. ඒ කියන්නේ එදා එහෙම ඇය නැවතුවා නම් මේ ශ්‍රේෂ්ඨට එන ගමන අද මෙහෙම වෙන්නේ නැහැ කවදාවත්. අද මෙහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ගමනේ එයා තමයි හයිය. මොකද මට මේ සම්බන්ධව ඇත්තම කතාවකුත් මට තාම අයිබ්‍රෝ එකක්වත් අඳින එකක්වත් මම දන්නේ නැහැ. අයිබ්‍රෝ එකක් ගලවන විදිහක්වත් දන්නේ නැහැ. හැබැයි මම මේක කරන් යන්නේ කොහොමද කියලා දන්නවා. හා. ඒ කියන්නේ ඔබ කරන්නේ කලමනාකරණය. සම්පත් කලමනාකරණය කිරීම සහ ඇයට පිටිපස්සෙන් ඉඳගෙන අපි කියනවානේ මේ හැම සාර්ථක පිරිමියෙක් පිටිපස්සම ගැහණියක් ඉන්නවා කියලා. හැබැයි ඒ කතාව ටිකක් වෙනස් වෙලා තියෙනවා මේ කතාවේදී. හැම සාර්ථක කාන්තාවක් පිටිපස්සෙම ස්වාමි පුරුෂෙක් ඉන්නවා නම් ඒ ඔබ වගේ ස්වාමි පුරුෂයෙක්. මම ඇත්ත ඒක ඇත්ත කතාව. මොකද මම තමයි කියන්නේ මේ හැම දෙයකම ගොඩනගන්නේ එයාගේ පස්සෙන් ඉඳලා හැම දෙයක්ම කරේ. මොකද එයා ටිකක් හරි සෙන්සිටිව්. ඒ කියන්නේ වැඩි කතා බහක් එහෙම. ඒ කියන්නේ හරි නිහතමානී. එතකොට අඩුවෙන් කතා කරන වැඩියෙන් වැඩ. ඇත්තම කිව්වොත් මේ රෑ 10 ඉඳලා 11 ඉඳලා ඉතින් පහුවදා 12 එක වෙනකන් කන්ටිනියු ඉතින් වැඩ කරනවා. ඔව්. ගොඩක් මහන්සි වෙනවා. ඉතින් එයා රෑට මහන්සි වෙනවා. මම ඊට පස්සේ උදේට ඉතින් ඉතුරු අඩුව මම ඇදයි යනවා. එයාට පෑය දෙක තුනක් නිදා ගන්න දීලා. ඔහොම තමයි මේ මුල් කාලේ ජීවිතේ ගෙවෙන්නේ. ආදරය හොයාගෙන ගිහිල්ලා ආදරේ විශ්වාස කරලා ආදරේ වෙනුවෙන් පණ දුන්නා. ඒ නිසාම ඔවුන් දෙපළටම වැරදුන්නේ නැහැ. ඔවුන්ගේ ජීවිතේ බොහෝ අඩුපාඩු තිබුණත් මම හිතනවා ඒ අඩුපාඩුත් එක්ක ඔවුන් ජීවිතේ ගමන් කළා. එහිම ඉඳලා විවාහ වෙනවා. විවාහ වෙලත් යම්කිසි තැන්වලදී තියෙනවා ප්‍රශ්න. ආර්ථික ගැටලු අපිට කොයි කාටත් තියෙනවනේ. මොකද අපි පවුල් පසුමින් පැත්තෙන් අපි ලොකු මිල මුදල් තියෙන මිනිස්සු නෙමෙයි. මම හිතන්නේ ඔබ දෙපළටත් ඒ විදිහටමයි. හැබැයි ටිකක් වෙනස් නේද? අනිත් අපි කියන මේ කපල්ස් බලනවට වැඩිය ටිකක් වෙනස් විදිහට ඔබ දෙපළම බැලුවේ එක අරමුණකින්. අපි ඒකත් කතා කරමු. ඒ කියන්නේ ඇත්තටම එයාගේ අම්මයි තාත්තත් වැවිලිකරුවෝ. ඒ කියන්නේ තේවගා කරන එහෙම අය. එතකොට අපේ ගෙදරත් ඒ විදිහට. ඉතින් ආර්ථිකයේ බැලුවොත් එහෙම
අපි දෙගොල්ලට මෙහෙම දවස් වියදම ගත කරන්න පුළුවන් කියන්නේ එහෙම ආර්ථිකයක් තමයි තිබුණේ. ඒ කියන්නේ දෛනික වියදම විතර සමහර දෛනික වියදමත් නැහැ අත්තම කතාව කිව්වොත්. ඒ කියන්නේ අපි මම චූටි කාලේ නම් ඇත්තටම මට සමහර දේවල් කියන්න පුළුවන් මට එහෙම ලැජ්ජාවක් නැහැ. ඒ කියන්නේ මොකද මං ආපු තැන මං කවදාවත් මුලාමතක් කරන්නෙත් නැහැ. මට ඒ දේ මගේ ජීවිතේ මට ආපු පන්නරේ තමයි අද හයියක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සමහර වෙලාවට මගේ අම්මා රට ගියාම අවුරුදු 4 දාලා. එතකොට මම එතනින් ඉඳලා මම තනියම තමයි ජීවිතාව ඇද්දේ. ඒ කියන්නේ ගෙදර උයන පිහිනේක ඉඳලා මම කරා තාත්තා රස්සාවට යනවා. එතකොට හවසට මම ඉස්කෝලේ ඇවිල්ලා ගෙදර උයන පිහිනේවා වළං හොදනේවා රෙදි හොදනේවා ඒ සියරම මම කරගත්තේ. මම උසස් පෙළ වෙනකොට තමයි අම්මා ලංකාවට මම තනියෙන් අධ්‍යාපනය කරා. මම තනිය ඒ කියන්නේ මම ජීවිතේට ක්ලාස් එකකට ගිහිල්ලා නැහැ. කියන්නේ ක්ලාස් එකක් මම දැකලවත් නැහැ. මොකද එහෙම යන්න තරම් ආර්ථිකයක් තිබුණේ නැහැ. වාසලේදී අධ්‍යාපන චාරිකාවක් හරි යනවනම් ඒකටත් අපි වත්තේ තියෙන කෝපි ගෙඩියක් හරි එහෙම කඩලා තම නැත්තම් ඇත්තම කතාවකුත් මම පුවක් ගසුත් නැගලා තිනවා සල්ලි වල. රුපියල් 5ක් හම්බුනාමට පුවක් ගහක් නගිනවට. එහෙම නැගලා තම සල්ලි හොයාගෙන අධ්‍යාපන චාරිකාවක් හරි යන්නේ. මට මතකයි මට 5 ශිෂ්‍යත්වයේදී අපේ පන්ති ඔක්කොගේම ළමයි එක්කන් ගියා මා දළදා මාලිගාවට. මාව එක්කයි යන්න කවුරුත් හිටියෙත් නැහැ. මට එහෙම යන්න සල්ලි තිබුණෙත් නැහැ. හැබැයි අද මම දළදා මාලිගාවට මාසෙකට සැරයක් ගිහිල්ලා අනිවාර්යෙන් දළදා කරඬුවටම යන්න තරම් මට වාසනාවක් ලැබුණා. ඒක අනිවාර්යෙන් මාසෙකට වතාවක් යනවා. ඉතින් ඒ වාසනාව මට ලැබුණේ සමහරට එදා මං දුක් විච්ච නිසා වෙන්නේ නැති. එහෙම අතීතයක් මට තිබුණා. සුවිතත් ඒ වගේ. කුඩා කාලේ දුක් විඳලා තරුණ කාලේ ටිකක් දුක් විඳින්න ඔබට හම්බ වුණා. හැබැයි ඒ දුක නැත්තම් අපි කියන මේ කට්ට කන්න මොනේනේ. ඒ කට්ට කෑවට පස්සේ තමයි නිදහසේ මදේ කන්න පුළුවන් කියලා. ඒ කට්ට කන අතරවරේදී ඔබත් එක්ක එකතු වෙලා මේ අපේ නිරංජල අක්කත් කට්ටක් කෑවා. නිරංජල අක්කත් ඒ වගේම කට්ටක් කෑවා. මොකද මම දන්න විදිහට එයාට ඒ අක්කගේ සැලොන් එකේදී සැලරි එකක් හම්බුනේ නැහැ. ₹50ක් වගේ තමයි හම්බුනේ. සමහරට එයාට සමහර දවස් වලට මම එයාව හම්බෙන්න යන දවස් වලට එයා එන්නේ නැහැ. මම එතකොට අද කාලේ වගේ ෆෝන්ස් නැහැ. මම හවසට ₹5 කාසි ටිකක් එකතු කරගන්න උදේ ඉඳලා හවස වෙනකම් ₹20ක් 30ක් විතර වෙනකම් 5 කාසි එකතු කරගන්න හවස 6න් පස්සේ නැත්නම් දවල්ට ගත්තොත් තප්පර 30යි දෙන්නේ. 6න් පස්සේ ගත්තොත් තප්පරයි විනාඩියයි තප්පර 30ක් දෙනවා. ඒ නිසා 6න් පස්සේ තමයි මම කෝල්ස් ගන්න. ඉතින් අර 5 කාසි ටික එකතු කරන් ගිහිල්ලා කෝල් එක දානවා. ඉතින් යාළුවටත් තිබුණේ රහච් මං හිතන්නේ රැන්ට නාමෙන් කරගෙන ෆෝන් එකක් තිබ්බේ. ඉතින් මං අහනකොටත් එයා කියනවා අද ආවෙ නැත්තේ කියලා හපම එන්න බස් එකට සල්ලි නැහැ කියලා. ඉතින් මට 4500යි පඩිය මටත් ලොකු පඩියක් තිබුණේ නැහැ. ඉතින් මට පුළුවන් විදිහටත් මං එයාට දුන්නා. එයාලගේ අම්මලාටත් පුළුවන් විදිහට තමයි කියන්නේ අම්මලා තාත්තලා මං හිතන්නේ එයාගේ අම්මා තමයි ওই ගමනට එන්න සෑහෙන උදව් කරේ. ඔව් මොකද එයා චූටි කාලේ ඉඳලා මේ ශේෂ්ත්‍රයට හරි කැමතියි කියලා. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳලාම අර පැස්ටල් එහෙම අරගෙන අක්කලාගේ කට්ටියගේ ගමේ කට්ටියගේ අඳිනවා මොන පාට කරනවා සාරි අඳිනවා ඒ ඔක්කොම එයා පොඩි කාලේ ඉඳලා කරලා තියෙන්නේ. ඒ ආభాෂයත් එක්ක යාවා. ඉතින් එයා මාර කට්ටක් යාවා. ඒකල කොහොම ඉතින් අපි දෙන්න සැලොන් එකක් දැම්මා. චාන්දනී බණ්ඩාර මහත්මිය ජීවිතේ වෙනස් කරානේ දැගේ හැරුම් ලක්ෂයක් බවට පත් කරා. මං හිතන්නේ මේ නිරූපණ ශාස්ත්‍රයේ නැත්තම් මේ අපි කතා බහ කරන මේ රූපලාවන් ශාස්ත්‍රයට ගියාට පසුව ඇයට හමුණු හොඳම ගුරුතුමිය ඇයයි. කොහොමද මේ ඒ අවස්ථාව හිමි වෙන්නේ? ඔබමද ආරාධනා කරන්නේ? ඔබමද කියන්නේ මේ වගිල හොඳ කෝස් එකක් කරන්න? ඇයි තමයි හොඳම කෙනා කියලා ඔබ තමයි මුදල් ලබා දෙන්නේ ඒ කෝස් එකට යොමු කරන්නේ? ඔව් ඒ කියන්නේ මට ඕනුණා දැන් රට යන්න අවස්ථාවක්. ඒ කියන්නේ දෙපාරක් තුන් පාරක් මම රට යන්න උත්සාහ කරා. මටත් එහෙම අවස්ථාවක් හම්බුණා. ඊට පස්සේ මම හිතුවා දැන් මට රට යනවා නම් මට මෙයාවත් තරම් ඒ රටේ ඒ රූපලාවන්‍ය ශාස්ත්‍රය සම්බන්ධ නිසා මොකද එයා සාමාන්‍යයෙන් මූලිකදී ලොකු දැනුමක් තිබුණේ නැති නිසා මට ඕනුණා හරියට මේ ශාස්ත්‍රය පිළිබඳව දැනුමක් එයාට අරන් දෙන්න. ඊට පස්සේ තමයි මම මගේ යාළුවෙක් මාර්ගයෙන් කතා කරලා අතම කතා කරු ධනංජය බණ්ඩාර සර් තමයි එයාව එක්කන් ගියේ. එක්කන් ගිහිල්ලා එතෙන් බාර් ගියා. ලංකාවේ අංකිතේ රූපලාවන් ශිල්පිනිය. ආදරයෙන් මතක් කරන ධනංජය සර්ව මොකද ඒ කරපු උදව් වලින් අද අපි මෙහෙම ඉන්නවා. ඊට පස්සේ එයාව එතෙන් දැම්මා. දාලා මම රට ගියා. එතකොට එයා කොහොම හරි කලින් අර අක්කගේ සැලොන් එකේ වැඩ කරලා තිබුණ නිසා එයාට මේ
ලොකු එක්ස්පීරියන්ස් එකක් තිබුණා. එතෙන් අර ට්‍රේනින්, ඒ කියන්නේ පුහුණු වෙන්න ගියත් අර අත්දැකීම් පුරුද්දත් එක්ක, කලපුරුද්දත් එක්ක ඉගෙනින් අල්ලගත්තා. ටක් ගාලා අල්ලගත්තා. මාස 6ක් වෙනකොට මම හිතන්නේ ඒක ග්‍රැජුවේෂන් එකක් තියෙනවා. ග්‍රැජුවේෂන් එකට මම හිතන්නේ ඒකත් හරි අපූර්ව කතාවක්. මොකද එයාගේ යාළුවෙක් එයාට සාරියක් දෙන්නම් කියලා තියෙනවා. මේ අර අවසානයේදී මනාලියක් අඳලා පෙන්වන්න ඕනේ නේ. එතකොට එයාට සාරියක්, එයාගේ අක්කගේ සාරිය දෙන්නම් කියලා තිබුණා. කොහොමරියා සාරිය කොහොමරි බ්‍රයිඩ් උත් අඳලා මේකප් කරලා අවසානයේදී එයා ඉස්සල්ලා අඳලා පෙන්වලා සාරි ගලවලා දෙන්නම් කියලා තමයි කියලා තිබුණේ. අන්තිමේට එයා කියලා තිනවා සාරිය දෙන්න බැහැයි කියලා. ඊට පස්සේ මෙයා ටවල් එක පිටින් අඬාගෙන තමයි ගිහිල්ලා කියලා, අඬා අඬා ඉඳලනකොට කියලා මට සාරියක් නැහැ මේ පෙන්වන්න කියලා. ඊට පස්සේ එයා එතන ටවල් එකක් මැඩම් කිව්වල කමන්නේ ඔය ඉන්න විදිහට එවන්න කියලා. ඒතකොට ටවල් එක ඇඳගෙන තමයි එයා ගිහිල්ලා බ්‍රයිඩ්ව පෙන්වලා තියෙන්නේ. ඒ වෙනකොටත් එයා ලකුණු 96ක් ගත්තා. මේකප් එකට විතරක්, හෙයා ස්ටයිල් එකට විතරක්. හෙයා ස්ටයිල් එකටයි මේක. රසින් වලට නැතුව. ඒත් එක්කම එයාට දෙන ජොබ් එක හම්බුණා. මම හිතන්නේ එතෙන්දිත් එයාට උදව් කරා එතන කට්ටිය සැලොන් එකේ. ඊට පස්සේ එයා එතන ජොබ් එකට හම්බුණා. කෙටි කාලයක් යනකොට එයා මම හිතන්නේ චාන්දිරි බණ්ඩාර මැඩම්ගේ හොඳම ගෝලයක් වුණා. ඊට පස්සේ තමයි මේ ගමන වෙනස් වුනේ. ස්තුති කරන්න බොහෝ දෙනෙක් ඉන්නවා. චාන්දිනි බණ්ඩාර මහත්මිය බොහොම ස්තුතියි. මේ ආපු ගමන් මගේ ලොකුම පන්නරය ලබා දුන්නේ ඔබතුමිය. ඒ නිසා විශේෂයෙන් අපි ඔබතුමිය මතක් කරනවා. ඒ වගේම ධනංජය කියලා කියන්නේ ලංකාවේ අංකයකින් රූපලාවන්‍ය ශිල්පී. ඔහු මේ ගමන් මගේදී තවත් එක්තරා වූ තැනකට මොවුන්ව ගෙන එන්න ලොකු වෑයමක් දරුවා, ලොකු ශක්තියක් ලබා දුන්නා. ඔවුන් හැම කෙනෙකුටම ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ මේ චමින්දායියේ ඔයාට අතීතය ගැන කියන්න බෑ. ඒ තරම්ව සංවේදී. ඔයාට තියෙනවා ලොකු මතකයක් කතා කරන්න, අවදි කරන්න. හැබැයි මේ මතකේ අවදි කරන්න දෙන්නේ නැහැ. මොකද ඒ දුක පීඩනය තවමත් ඒ විදිහටමයි. මොකද ජීවිතය කියලා කියන්නේ හරි අපූරු තැනක්. අපූරු තැනක නැවතිලා කතා කරන්න පුළුවන්. අපූරු තැනක ඉඳන් බලන්න පුළුවන් තැනක්. ඒ නිසා තවත් අඬවන්නේ නැතුව මට හිතුණා එතනින් එහාට වුණු සිදුවීම ගැන කතා කරන්න. ඔව්. එතනින් එහාට අපි චාන්දිනි බණ්ඩාර මැඩම්ගෙන් මම ඇත්තටම කිව්වොත් එයාව මැඩම්ට මම කිව්වේ මෙයාව රට එක්කයි යනවා කියලා. නමුත් ඒ යන ගමන වෙනස් වුණා. ඊට පස්සේ කරගන්න දෙයක් නැතුව ඉන්න අවස්ථාවේදී මම කිව්වා මෙහෙම සැලොන් එකක් දාමු කියලා. එතකොට සුමිමාලි කොයි කාලෙද ඔය යෝජනා කරන්නේ? ඔය යෝජනාව එන්නේ 2013 වගේ. 2013. ඒ කියන්නේ 2001 දී ඇය මේ රූපලාවන්‍ය ශ්‍රේෂ්ඨට ඇවිල්ලා චන්දනී බණ්ඩාර මහත්මියන් ඉගෙනගෙන තමන්ගෙම කියලා මේ සලෝන් එකක් රූපලාවන්‍යාගාරයක් ආරම්භ කිරීමේ අදහසනේ 2013 වසරේදී. ඔව්, 2012 මැද භාගයේ වගේ වෙනකොට 2013 වගේ යාත්‍ර කාලය තුර තමයි එහෙම. ඒ කියන්නේ පුරුද්ද, කලපුරුද්ද, දැකපුරුද්ද, පළපුරුද්ද මේ හැම දෙයක් එකම වසර 10ක් ගෙවිලා ගිහිල්ලා. ගිහිල්ලා. ලොකු එක්ස්පීරියන්ස් එකක් යාර තිබුණා. ඔව්, මොකද ඇත්තම කිව්වොත් මැඩම්ගේ ඇසිස්ටන්ට් බ්‍රයිල් කරේ වයිෆ්. එතකොට මැඩම් නැතුව කියන්නේ ගොඩක් මැඩම්ගේ දේවල් මැඩම් එයා හරහා තමයි කරගත්තේ. කියන්නේ මැඩම් හිටපු හොඳ ගෝලේ කැන්ඩි වල නැත්නම් මැඩම්ට ගෝලේ ගොඩක් හිටියා. ඕන වැඩක් කටේ තම බාර දෙන්න පුළුවන් සේවකේ. ඔව් ඔව් ඔව්. ඒ හැකියාව එයාට තිබුණා. ඔව්. මාර ටැලන්ට් මාරම හැකියාවක් තිබුණා. ඉතින් මැඩම්ට විරුද්ධ වෙලා එයා කිව්වා කීයටවත් මට සැලොන් එකක් දාන්න බැහැ කියලා. ඊට පස්සේ මං කිව්වා දැන් කරන්න දෙයක් නැහැ සැලොන් එකක් දාමු මෙහෙමයි කියලා. ඊට පස්සේ තමයි මම යාළුවෙක්ගේ ෂොප් එකක් තිබුණා. ඒකේ AI. ඒ කියන්නේ මේ රටේ ඉඳන් චමින්දයි එකතු කරගත්ත කීයක් හරි තිබුණානේ. ඔව්. ඒ නිසා තමයි නේද? ඒක රූපලාවන්‍යාගාරය දාන්න තරම් මුදලක් නෙවෙයි ඇත්තටම කතාව. මේ ලොකු මුදලක් තිබුණේ නැහැ. ඊට පස්සේ එයත් ඔය ගත්ත පඩියෙන් එකතු කරගත්ත රත්තරම් බඩු තිබුණා යාගේ. යා මාසේ ගත්ත පඩිය මැඩම් ගාව වැඩ කළා හම්බෙච්ච පඩිය රත්තරම් බඩු. ඒක හොඳ පඩියක් හම්බුණා. වැටුපක් හම්බුණා. නෑ හොඳ වැටුපක් හම්බුණා. ඇත්තටම හොඳ වැටුපක් හම්බුණා. යා සෑහෙන මට වැඩ ඇත්තටම මම රටේ ඉදි ගන්න පඩියට වැඩිය මෙයා ලංකාවේ ඉඳලා පඩියක් ගත්තා. මේ ඊට පස්සේ ඉතින් යාගේ රත්තරම් බඩුයි ඔක්කොම උකස් කළා. මම බලෙන් සැලොන් එක දැම්මේ. එයා දන්නෙත් නැහැ මම බඩුත් අරගෙන ඔක්කොම කළා සැලොන් එක දාන කොටත් එයා දන්නේ නැහැ. ඊට පස්සේ යා කිව්වා කීයටවත් බැහැයි කියලා. ඊට පස්සේ මම කිව්වා දැන් කරන්න දෙයක් නැහැ කොහොම හරි මේක කරගෙන යන් කියලා. ඒත් යා කිව්වා මට කීයටවත් එහෙම වුණොත් මේකේ බෝඩ් එකක් දාන්න නැහැ කියලා. හරියටම අවුරුද්දක් බෝඩ් එකක් නැතුව සැලොන් එක කරන් ගියා. කොහෙද පටන් ගත්තේ ආරම්භය? ආරම්භය මෙතන ඉඳලම මීටර 10ක් විතර පල්ලෙහාට වෙන්න පොඩි තැනක. මේ වගේ ඒරියා එකක් ඇති සැලොන් එක. මේ වගේ ඒරියාවක් කියලා කියන්නේ මේක නම් ලොකුයි. නෑ මේ ඒක නිසා අපිට පෙන්වන්න කියන්න වෙනවා කොයිතරම් ප්‍රමාණයක්ද කියලා. අඩි 10 වගේ. 10යි 12ක් වගේ තිබ්බේ. හා බලේ. ඉතින් ඒකේ තමයි සැලොන් එක ඉස්සරහම පටන් ගත්තේ.
ඉතින් අවුරුද්දක් යනකම් බෝඩ් එකක් දැම්මේ නැහැ. දැම්මේ නැහැ. මම ලංකාවට ඇවිල්ලා තමයි පළවෙනියටම ෂූට් එකක් කරලා මේ බෝඩ් එකක් දැම්මේ. හා. මොකද ඒ වෙනකන් එයා කිව්වා මට මැඩම්ට කීයටවත් පිටුපාන්න බෑ. මැඩම් දැනගත්තොත් මේ මැඩම්ගේ හිත මේවා වෙයි කියලා. හා. මොකද එයා හොඳ කෝලෙක්. ආදරණීය කෝලෙක්. තවත් තේන වචන කියනවා නම් කීකරු කෝලෙක්. අය හිතනවා ඇගේ මේ මුල පෙන්නපු තැනට හිතේ මම නිකන් කුහකකමක් කරා කියලා වරදක් මං කරා කියලා. හැබැයි ඇය ඇගේ දියුණුව ගැන හිතනවට වඩා ඇය අවංකුණ ඇගේ ගුරුතුමියට. ඒ නිසා ඇය තමන්ගෙම කියලා රූපලාවන්‍යාගාරයක් ආරම්භ කරලා අවුරුද්දක් යනකම් ඇගේ කියලා නාමය සහිත බෝඩ් එකක් ප්‍රදර්ශනය කරන්නේ නැහැ. අනේ දෙයියනේ, මෙහෙම දේවල් අපේ ජීවිතේ වෙලා තියෙනවද නේ? බෝඩ් එක නැතුව මට උදව් කරා. ඒ කියන්නේ මම එතකොට අර මමත් හිටියේ ස්ටුඩියෝ සයිඩ් එකේනේ. එතකොට මගේ යාළුවෝ ටික දෙනෙක් හිටියා ෆොටෝග්‍රාෆර්ස්ලා. එතකොට ඒ අය මට උදව් කරා. ඒ කියන්නේ වෙඩින්ස් එහෙම එවනවා. ඇත්තටම කතා කරොත් මට කරන්න ඕනේ. හොඳ ලාභයක් ලැබුණාද? ලොකු ලාභයක් නැහැ. ඒ කාලේ වෙනකොට සාමාන්‍යයෙන් හැබැයි සාමාන්‍යයෙන් ටික ටික පොඩ පොඩ අපි ඩෙවලොප් කරගත්තා. ඒ කියන්නේ මනමාලියන් ඇඳීම සඳහා එනවා. එනවා. සාමාන්‍යයෙන් මාසෙකට එකක් දෙකක් වගේ. එහෙනම් ඒ ආවෙත් අර මේ ෆොටෝග්‍රාෆර්ස්ලා. ඒ කියන්නේ ඇත්තම කිව්වොත් මම අද මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම රොහන් සංජීව මැජික් ලෙන්සස්. මූලාරම්භයේ හිටපු මගේ කියන්නේ මොකද මට හොඳ හිතවතෙක්. හිතවතෙක්. එයා තමයි මේ එයාගේ වෙඩින් එක දවසේ එතකොට චාන්දනි බණ්ඩාරිකට දීලා තිබ්බේ. මෙයා තමයි එයාගේ අන්දව්වේ. හා. එතකොට මෙයා හොස්පිටල් එකේ ඉඳලා ටිකට් කපාගෙන එක්කන් ගියත් එයා මෙයාව මොණි කියලා. ඉතින් ඒ මගේ ඊට කලින් හිතවත් නිසා මම උදව් කරා මේ ගමනට එන්න මූලාරම්භය. තමන් කිව්ව කියලා රූපලාවන්‍යාකාර කීයක් මේනට ඒ කියන්නේ විවෘත කරලා තියෙනවද? ස්ථාන කීයක් විතර? දැනට අපි මේක සහ අපි පොළොන්නරුවේ තව බ්‍රාන්ච් එකක් තියෙනවා. බ්‍රාන්ච් එකක් තියෙනවා. හරි. එහෙනම් අපේ අතීතේ කතාබහ අපි සමප්ත කරනවා. ඒකට හේතුව තමයි විශේෂ දේ. ඒ තමයි කට්ට. නැත්තම් ඒ කාපු බොහෝ දේවල් අතුරේදී ඔවුන්ගේ ජීවිතේ හදාගත්ත තැන. ඔවුන්ගේ ජීවිතේ ලැබපු අත්දැකීම් ඔවුන් ලබා ගත්තේ ඒ වසර කීපය තුළ. මෙන්න මේ තැනට එනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ මහල් හතකින් සමන්විත තමන්ටම කියලා ලංකාවේ තියෙන සුපිරිම රූපලාවන්‍යාගාරය හදනවා කියන තැනට එන්න කොච්චර කල් හීන දැක්කද? ඒක පටන් ගත්ත මුල් දවසේ හීනයක් තිබුණා කවදා හරි මෙහෙම එකක් කරනවා කියලා. හැබැයි මෙහෙම එකක් කරන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නැහැ. ඒ කියන්නේ මේකට මුල් ගල තියලා මේක ගොඩනගන්න කොච්චර කාලයක් ගියාද? අවුරුදු දෙකමාරක් වගේ කාලයක් ගියා. හා. අවුරුදු දෙකමාරක් කාලයක්. දෙකමාරක් ගිවිලා ගියා. හරි. දැන් දෙදිනාටම ලොකු බලාපොරොත්තුවක් තිබුණා. මෙතන තමයි අපේ රූපලාවන්‍යාගාරය ස්ථීර වශයෙන් කරගන්නේ. මොකද මේ අපි ඉන්නේ මහනුවර ආසන්නයේ නැත්නම් මහනුවර ප්‍රදේශයේම ප්‍රධානම නගර සීමාවත් එක්ක තමයි අපි මේ ඉන්නේ. ඒ නිසා ඕන කෙනෙකුට යන්නේන අතරවාරයේදී මහනුවරට මේක මේ රූපලාවන්‍යාගාරය බලාගෙන යන්න පුළුවන් නේද? ඒ නිසා අපි ඒකත් විශේෂයෙන් මතක් කරනවා. මොකද ඔබ මීට කලින් දැකලා නැත්නම් ඔබට පුළුවන් ඔන්න ලංකාවේ තියෙන ලොකුම රූපලාවන්‍යාගාරය ඔබට මහනුවරට යන අතරවාරයේදීත් බලාගෙන යන්න. එතන ඉඳන් ගත්තම දැන් මම නම් ඇත්තටම කියන්නේ මේ රූපලාවන්‍යාගාරයේ වටේම ඇවිද්දා. බොහොම වෙනස් විදිහට කොළඹත් නැති ඉතාම සුකෝභෝගී අන්දමේ විවිධ තැන් ස්ථාන මං කීපයක් දැක මම ටිකක් මතක් කරගෙන ඉන්න. පළවෙනි මහලේ තියෙනවා යුනිසෙක්ස් ගැහණු පිරිමිදි පාර්ශවයටම ගැලපෙන විදිහට තමන්ගේ රූපලාවන්‍ය කටයුතු කර ගැනීම සඳහා අවශ්‍ය වන විදිහට හදපු විශේෂ තැනක්. එතන එහා ඉන්නවා පිළිගැනීමේ නිලධාරි. එතන බොහොම ආදරෙන් ඔබ පිළිගන්න සූදානම්, ඔබේ අවශ්‍යතාවය හඳුනා ගන්නට සූදානම්. දෙවෙනි මහලට එනකොට තියෙනවා නේල් බා එකක්. ඒ විතරක් නෙමෙයි, අපිට මේ විවිධ විදිහට අපේ මයින්ඩ් එක නැත්නම් අපේ ඔළුව අරගෙන යන ෆේෂල් බෙඩ්ස් වල ඉඳන්ම ෆේෂල් රූම්ස් තියෙනවා 4කටත් වඩා ආසන්න ප්‍රමාණයක්. එතකොට තුන්වෙනි අපේ තට්ටුවට ගියාට පස්සේ තියෙනවා ඔබ කවදාව නොදකපු දෙයක්. ඒ තමයි විශේෂම මේ බ්‍රයිට් කෙනෙකුටම වෙන්ට් කරපු බ්‍රයිඩල් ඩ්‍රෙසින් වලට වෙන්ට් කරපු රූම් එකක් තියෙනවා. එතනම තියෙන ඔෆිස් රූම් එකක්. හරි නේද? හතරවෙනි එකට ගියාම මොකද්ද අපි දැක්කේ? තව මෙසේජ් දෙකක් තියෙනවා. එකක් තියෙනවා අපේ මොරක්කන් බාත් එක. සවන රූම් එක. ඔව්. ඊට අමතරව තව තියෙනවා අපේ සාරි සෙක්ෂන් එක සහ ජුවලරි සෙක්ෂන්ස් වෙන තියෙනවා. සහ ඊළඟට තියෙනවා මගේ එක තමයි අපේ නිලමි. ඒ ටික තමයි එතන තියෙන්නේ. තියෙන්නේ. සෙකන්ඩ් ෆ්ලෝ එකේ. හා. තර්ඩ් ෆ්ලෝ එකේ. තර්ඩ් ෆ්ලෝ එකේ. හරි. දැන් ওই විදිහට යනකොට තවත් විශේෂ දෙයක් තියෙනවනේ. ඒ තමයි
ඕනම බ්‍රයිට් කෙනෙකුට ඇවිල්ලා වේලාසනින් තමන්ගේ දේවල් හැඩවැඩ වෙන්න වේලාසනින් ලකලැහැස්තු වෙන්න ඔවුන් සඳහාම විශේෂ තැනකුත් හදලා දෙනවා. මම දැන් ලංකාවේ පළවෙනි වතාවට ඒක සිද්ධ වෙන අපි පොඩ්ඩක් පැහැදිලි කරමු. ඇයි මේ වගේ තැනක් හදන්න හිතුවේ? මේ වගේ බ්‍රයිට් කෙනෙකුට කලින් වේලාසනින් ඇවිල්ලා එයාගේ අවශ්‍යතාවෙන් ඉටු කරගන්න කොහොමද මේ වගේ අදහසක් එන්නේ? ඇත්තනම දැන් මේක මට අදහස හේතුනේම මේ මේ ශේෂ්ත්‍රේ නියලී ඉන්නකොට මම මොකද අපි වගේම බ්‍රයිට්ලට් සමහරට අපෙන් ඩ්‍රෙස් කරගන්න සමහර අය ඇත්තරම කට්ටක් කනවා. මොකද ඒ නිසා මට හිතුණා කවදා හරි මේ අයට සාධාරණයක් කරන්න ඕනේ කියලා. මොකද අපිව මේ තැනට ගෙනාවේ එයාලා. ඉතින් එයාලා වෙනුවෙන් තමයි මේ හැමදේම කරලා තියෙන්නේ. ඉතින් මට ඕන වුණා ඇත්තටම බ්‍රයිට් කෙනෙකුට ඇවිල්ලා මොකද එයාගේ ජීවිතේ ලස්සනම දවස. ඒ අපි සුන්දර කරන්නේ එයාගේ ඒ හීනේ හැබෑ කරන්නේ. ඉතින් ඒ හීනේ හැබෑ කරද්දී එයාලට මට දෙන්න පුළුවන් දේ මං හදවතින්ම සහ දෙන්න පුළුවන් හැමදේම මං දෙනවා. මගේ හැටි. මං මට දෙන්න පුළුවන් නම් මට දෙන්න තියෙන හැමදේම මං එයාලට දෙනවා. මං ඒ නිසා මම මේකෙදි මං හිතුවා එයාලට නිදහසේ ඇවිල්ලා නතර වෙලා එයාලගේ ඒ ලස්සන දවසේදී දෙහෙට්ටුවක් නැතුව මොකද දවසක් ඉන්න ඕනි. ඒ නිසා මං හිතුවා එයාලට ලක්සරි මට්ටමේම රූම් එකක් දෙකක් දෙන්න. විශේෂයෙන් මතක් කරන්න ඕන දෙන්න ඒ කියන්නේ පාරිභෝගිකයන්ට විතරක් නෙමෙයි මෙතන ඉන්න සේවක මණ්ඩලයටත් ඉතාම හොඳින් සුහදශීලීව සේවාවක් ලබා දෙන ඔවුන් සඳහාත් වෙන් කරපු විශේෂ වූ ස්ථාන මෙතන තියෙනවා. ඒකත් විශේෂයෙන් මතක් කරන මොකද බොහෝ දෙනෙක් තමන්ගේ සේවකයන්ගෙන් වැඩේ විතරයි ගන්නෙ. හැබැයි ඔබ දෙපළ එහෙම කරේ නැහැ. ඔවුන් වෙනුවෙනුත් ඔවුන්ටත් ඉන්න අවශ්‍ය කරන නිවාසික පහසුකම් වල ඉඳන් හැම පහසුකම්ම සේවකීන් වෙනුවෙනුත් පාරිභෝගිකයන්ට වගේම ලබා දීම තවත් විශේෂත්වයක්. අර මට අමතක වුණයි කිව්ව තැනක් තියෙනවනේ විශේෂ දෙයක්. ඒ අමතක වෙන්න හේතුව තමයි මම මීට කලින් ලංකාවේ කොහෙදත් මේක දැකලා නැති එක. අපි යමු ෆස්ට් ෆ්ලෝ එකේ දැකලා තියෙන නැත්නම් දකින්න පුළුවන් වෙලා තියෙන වෙනස්ම කුටියක් තියෙනවනේ. ඒක මොකද්ද? කොහොමද ඒක වෙන්නේ? මං හිතන්නේ සමහරක් තියෙනවද කියලා මම දන්නේ නැහැ. සමහර සැලොන්ස් වල කලම්බොත් කරනවා ඇතිද කියන එක මම දන්නේ නැහැ. නමුත් මේක ඔය අපේ වයිෆ්ගේම යාළුවෙක් තමයි ඩුබායි වල අපි ඩුබායි රටේ සංචාරය කරද්දී තමයි අපිට ඒක හමු වුණේ. සායා මියත් එක්ක කතා කරනකොට අපි ගොඩක් දේවල් ලෝකෙත් එක්ක ටිකක් සම්බන්ධ කරගන්නවා වෙන රටවල්ලත් එක්ක. එතකොට තමයි අපිට මේ කන්සෙප්ට් එක හම්බුනේ. කියන්නේ ඇත්තටම මොකද අරාබි කාන්තාව ගොඩක් ලස්සනයි සුදුයි. ඉතින් අපි මොකද්ද බැලුව ඇත්තන මොකද්ද මේක කියලා. ඊට පස්සේ එයා තමයි කිව්වේ මෙහෙම ට්‍රීට්මන්ට් එකක් තියෙනවා මේ රටේ. බොඩි ට්‍රීට්මන්ට් එකක්. බොඩි ට්‍රීට්මන්ට් එකක් මොරක්කන් බාත් කියලා. ඒ මොරක්කන් සොප් එකක් කින් කරන ෆුල් බොඩි ට්‍රීට්මන්ට් එකක් සවන රූම් කියලා කියනවා. මොරක්කල් බාත්. මොරක්කන් බාත්. ඒක අරාබිම නමක් ඒක. ඉතින් අපි ඒක මේකට ඇඩ් කරා. මොකද ඒක අපි හිතුවා අපේ බ්‍රයිට්ලට දෙන්න ඕනි කියලා. මොකද ඒක ටිකක් ස්පෙෂල් වෙනස් අත්දැකීමක්. ඒ නිසා අපි ඒක මෙහෙට කරා. ඊට පස්සේ මොකද ඒක අපිට මූලික දැනීමක් තිබුණේ නැහැ. ඊට පස්සේ ඒ අපේ වයිෆ් කියා යා ලංකාවට ඇවිල්ලා ඩුබායි ඉඳලා ඒ අවශ්‍ය හැමදේම අපිට ප්‍රොඩක්ට්ස් ඒ ඔක්කොම ගෙනත් දීලා ඒක ට්‍රේනින් එක අපිට මෙහෙදි කරලා. ඒ කියන්නේ යම් කිසි කාල සීමාවක් තුල ඒකට පුරුද්දක් ඔව් තියෙන්න ඕනේ. මොකද ඒක තියරියක් තියෙනවා. ඉතින් ඒක ඒ කියන්නේ විශේෂ සේවකයෙක්ගේ සඳහා යොදවලා ඉන්නවා. යොදවලා ඉන්නවා දැන් අපි. ඒ කියන්නේ සහ මේ ඒ අතරේදී දැන් ඒ රූම් එකට එහා පැත්තෙන් ගත්තම වෙනස්ම මේ ෆේෂල් රූම්ස් තමයි අපිට දකින්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ ෆේෂල් රූම්ස් කියන දේවල් වෙනස් විදිහට කන්සෙප්ට් වලට තියෙනවා. ඒ මේ මේ ෆේෂල් රූම්ස් ගොඩක් හදලා වෙනස් කන්සෙප්ට් වලට හැදුවේ. මම බැලුවා එක එක ඒ කියන්නේ ඇත්තම කතාවකුත් ෆේෂල් රූම් එකකින් වෙන්නේ. දැන් ඒ කියන්නේ ෆේෂල් එකක් වගේම එතන මයින්ඩ් රිලැක්ස් එකක් තියෙනවා. ඉතින් ඒ නිසා මම අපි නම් ටිකක් කියාගෙන යමු. ඔව් එතන තියෙනවා ලව් බක් කියලා තියෙනවා, ඕසන්ස් තියෙනවා, අවුරෝරා තියෙනවා, ලව් බක් තියෙනවා. එතන නම් ටික දාලා තියෙන්නේ. ඒ කියන්නේ වයිෆ් කෙනා තමයි යාගේ දැන් එතන වෙනම ෆීලින් එකක් තියෙන විතරක් නෙමෙයි. ඒකේ ෆීලින් එක වෙනස් තියෙනවා. සහ පරිභෝගයන් කීප දෙනෙකුට මේ වැඩ කටයුතු කරගැනීමේ හැකියාවක් තියෙනවා. හැකියාව තියෙනවා එකවර කරන්න පුළුවන්. අපේ මේකේ විශේෂත්වය තමයි සාමාන්‍යයෙන් අපි හිතුවොත් 30-40කට එක එක කාර්යයන් ගොඩක් එකවර කරන්න පුළුවන්. ඒ කියන්නේ පාරිභෝගිකය 40කට උනත් එකවර ඇවිල්ලා ඒ කියන්නේ කරන්න තමන්ගේ සේවාවන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් මෙහිම සේවාවන් ලබා දෙන තැනක සේවක මණ්ඩලයේ කොච්චරද කියලා සමහරක් දෙනෙක් කැමති දැනගන්න. කී දෙනෙක් මේ ස්ථානයේ සේවය කරනවාද? ඔව් දැනට 20ක් වගේ සේවය කරනවා. මොකද තව එන්න ඉන්නවා. අපි ඉන්ටර්වයුව කරගෙන යනවා මේ දවස්වල. ඒ නිසා තවත් සේවක පිරිසක් අපිට අවශ්‍යයි මෙහි. මොකද කැපැසිටි එක මදි ඇත්තනම. ඒ නිසා කොහොමත්
තව ටික දවසකින් තව ප්‍රමාණයක් වැඩි වෙයි. හ්ම්. දැන් අපි කැමති කතා කරන්න මේ ශමින්ද තිලකරත්න ඔබටම කියලාත් වෙන්නුන තැනක් තියෙනවා. දැන් නිරංජල සුවිමාලි ඔබේ ආදරණීය බිරිඳ තමයි මේ බ්‍රයිඩල් ඩ්‍රෙස් ඉන් පැත්ත ඔක්කොම හෑන්ඩල් කරගෙන යන්නේ. ඊට අමතරව මෙහින සේවක මණ්ඩලයේ අනිකුත් සියලු සේවාවන් ඔබ වෙනුවෙන් කැප වෙලා ලබා දෙන සූදානමින් ඉන්නුට අපේ නිලමේ සහ රෝයල් ක්ලාසික් කියන නමින් රෙන්ටර් කා සිස්ටම් එකකුත් කරගෙන යනවා. අපි අපේ නිලමේකින් චුට්ටක් කතාව ආරම්භ කරමු. කොහොමද එතන සේවාවන්? අපේ නිලමේ උඩරට මුල්ලෙන්දු. ඒක ඇත්තටම කතාව කිව්වොත් ඒකත් මගේ අතීතයටම යනවා. ඒ කියන්නේ මම ওই ශේෂයට පිවිසෙන්නේ අවුරුදු 12 දී. ඒ කියන්නේ දැන් අවුරුදු 25කට කාලයක්. ඒ කියන්නේ ඔක අපේ බාප්පලාගේ තිබුණා. ඒ කියන්නේ නිලමේ ෂොප්ස්. එතකොට මම ඉස්කෝලේ යන කාලේ සෙනසුරාද ඉරිදාට ගිහිල්ලා මේ මුල්ලෙන්දුන් අන්දනවා. ඒ කියන්නේ නිමාඩු දවස්වල සමහරවිට මාසෙකට එකක් දෙකක් වගේ. ඉතින් ඒකේ ආభాෂයත් එක්ක ආවා. ඊට පස්සේ මට හිතුණා නිලම එකක් කරා නම් හොඳයි කියලා. තමා නිලම ෂොප් එක පටන් ගත්තේ. ඒ වගේම රොයල් ක්ලාසික් අපි මීට කලින් දැකලා නැති, විතරක් නේ අහලත් නැති ලස්සන ලස්සන මංගල රත තියෙන. හැබැයි මේ දේවල් වල තියෙන මේ පෞරාණික ගතිය සහ අපේ කම. අපි කියන්නේ ඇන්ටික් කියලා. නේද? කොච්චර නම් වාහන ප්‍රමාණයක් තියෙනවද? මොනවද එතන තියෙන වාහන? දැනට මම සතුව පහක් තියෙනවා. පහෙන් දැනට ධාවනයේට යොදවලා තියෙනවා එකක් වගේ දෙකකට දැන් අනිත් එකක් තව දවස් දෙක තුනකින් දෙකක් වාහන තව තුනක් වෙනවා. තව සති දෙක තුනකින් ධාවනයේට යොද වෙනවා. දැනට මම ගාව ෆෝඩ් ඇන්ග්ලියා, එතකොට දනු ෆෝඩ් තියෙනවා, රෝස් රොයල් තියෙනවා, ඊට අමතරව හිට්ලර් බෙන්ස් තියෙනවා, මොරිස් 8 තියෙනවා. ඒ වගේ වාහන සෙට් එකක් තියෙනවා ටිකක්. අමුතු පන්නේ වාහන ටික. ඒ ටිකත් තව පාරිභෝගික කරන කොහොමද මාස දෙක තුනක් යනකොට මම ඒ ටිකත් එළියට දාලා දෙනවා. ඒක තමයි සූදානම්. දැන් මේ තරම් දුර ගමනක් ඇවිල්ලා වසර ගණනාවක් පුරාවට ලද්ද අත්දැකීම් එක විශේෂම ඔබ දෙපළගේ තියෙන සමගිය තමයි මෙතන වඩාත් වැදගත් වෙන්නේ. ආදරය විශ්වාසය සමගියත් එක්ක බැඳුණු මේ තැනට ඇවිල්ලා මම හිතන්නේ බොහොම ටික කාලයයි අද වෙනකොට ගත වෙලා තියෙන්නේ. හරියටම ජනවාරි 10 වෙනිදා තමයි මේ කියේ සියලු වැඩ කටයුතු නැත්තම් පාරිභෝගිකයන් සතු කිරීම සිද්ධ වුණේ ජනවාරි 10 වෙනිදා. ඉතින් අපිත් මේ කතාබහත් එක්කත් එකතු වෙන්නේ මේ පළවෙනි දින කීපය තුළදීමයි. මොකද මේකේ තියෙන නැවුම් බව, අලුත් බව තියෙන්නේ අපි වැඩසටහන තුළින් අපිට ලබා දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ මෙන්න මේ හේතුව අලුත් බව නිසාවෙන්. ඉතින් හේත් එක්ක අපි කතාබහ කරමු. මේ තරම් දුර කාලයක් ගෙවාගෙන ඇවිල්ලා මේ තරම් බොහෝ දේවල් එකතු කරගත්ත ඔබතුමාට මේ මහල් හතකින් සමන්විත මේ අපූර්ව රූපලාවන්‍යාකාරයේ හදන්න කොයිතරම් නම් පිළිවෙයක් ගියාද? පිළිවෙය කිව්වොත් මිලියන 200කට කෝටි 20කට කිට්ටුව දැන් ගිහින් තියෙනවා. කෝටි 20කට ආසක්. කොහොමද මේ මුදල් හම්බ වුනේ? දැන් කෙනෙක් හිතන්න පුළුවන් හරීම චුට්ටියට පටන් ගත්ත කෙනෙක්. හැබැයි අද වෙනකොට මේ චුට්ටි තන මහා පරිමාණයක් දක්වාවිලා තියෙනවා. කාගේ ශක්තියද මේ? කාගේ උත්සාහයද මේ? ශක්තිය ඇවිල්ලා මගේ බිරිඳ ආදරණීය බිරිඳගේ උත්සාහය ඇවිල්ලා මගේ මේක හදන කොට ඇත්තම සමහර දැන් අවුරුද්දක් වගේ කාලයක් ඉඳලා මමත් මේකේ අත් වැඩ කරා. ඒ කියන්නේ මොකද මට ඕනුනේ මේක මේ විදිහට මීවර කරන්න. මම කොහොමත් සරල මිනිසෙක්. ඉතින් මට ඒ දේවල් කරනවා කියන්නේ අවුලක් නැහැ. මොකද මම මගේ සුපුරුදු ජීවිතයේ ඒක ඉතින් සල්ලි හම්බුණා කියලත් මට අර පුරුදු දේ නොකර ඉන්න බැරි කමක් නැහැ ඉතින්. ඒ නිසා මේ මේක හිමීට ඉතින් මම ඉඳගෙන අන්තිමෙන් අවසානයේ ගොඩ නගාගෙන ආවා. මට මේකට දක්ෂ හම්බුණා ගෘහ නිර්මාණ ශිල්පී සසිත වනිගතුංග කියලා. ඇත්තට මේ තුමාගේ ගෘහ නිර්මාණ ශිල්පී මගේ අයිඩියාස් දුන්නා ගොඩක්. ඒ කියන්නේ මීට කලින් අපි මේ රූපලාවන්‍යාකාරයක දැකලා නැති සමහර බොහෝ තැන් වෙනස් කරලා තියෙනවා එතුමා විසින්. ඔව් ඇත්තට මේ මම කියනවා මේ මට මේ වගේ දේවල් ඕනි කියලා. මොකද මේ අවශ්‍යයි කියන්නේ විතරයි අවශ්‍ය වෙන්නේ. මට අවශ්‍යයි කියන්නේ විතරයි. ආ ඊට පස්සේ ඉතින් මාරම ටැලන්ට් එකක් මට ටග් ගාලා දෙනවා. ලබා දුන්නු. සමහර දේවල් එකම දේ හතර පහ පාර කඩලත් හදලා තිනවා. මොකද යා ඉන්නේ කොළඹ. මම මේ කරගෙන යනවා. ආයෙනකොට ඒක වැරදිලා තිනවා. ආයෙක කඩලා ආයෙ හදනවා. ඉතින් එහෙම තමයි මේකට ලොකු මුදලක් වියදම් කරා ඇත්තටම. එතකම අපි අවසන් මොහොතේදී ස්තුති කරමු ජනවාරි 10 වෙනිදා ඔබේ ජීවිතයේ වගේම ඇගේ ජීවිතෙත් වටිනාම දවසට සහභාගී වුණ සහ මේක විවෘත කරපු ඒ විශේෂ පුද්ගලයාවත් මතක් කරලා අපි හැම කෙනාටමත් ස්තුති කරමු. මුලින්ම ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ
විවෘත කරන්න අපි දීලා තිබුණේ ගරු ප්‍රවණ රාජ්‍ය අමාත්‍ය දිරු මැමිනිගොම් මෙතුමාට. නමුත් එතුමාට විශේෂ වූ කාර්යයක් යෙදුනා ගෝඩාභය රාජපක්ෂ මහත්තයත් එක්ක රාජකාරියක් වැඩිලා තිබෙනවා. ඒ නිසා අපි එදාට විවෘත කිරීම සඳහා ප්‍රසිද්ධ ව්‍යාපාරික දිලාන් මංජුල පතිරණ මෙතුමාට ආරාධනා කරා. ඇත්තට මෙතුමා ඒ දවස්සකින් වගේ අපි ඊට පස්සේ එතුමාව තෝරගත්තේ මොකද අවසාන මොහොතේ තමයි මුනේ. ඊට පස්සේ නමුත් එතුමාය වගේකින් බාරගෙන ඇත්තටම ආවා. ඒ වගේම ගරු සරත් ඒකනායක හිටපු ආණ්ඩුකාර මෙතුමා එතුමත් මේ අවස්ථාවට සහභාගී වුණා. ඒ වගේම ගරු ප්‍රවහනාමත් දිලුම් මෙමුණිගම එතුමා මොකද අනිවාර්යෙන් මෙතෙන්ට එන්න ඕනි කියලා එතුමා අවසානයේදී කොහොම හරි මෙතෙන්ට ගොඩ වැදිලා කාල වේලාව වෙන් කරගත්තා. කාලයක් වෙන් කරගෙන ඇත්තට මෙතුමා මෙතෙන්ට පැමිණියා. එතුමාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම නිමල් පීරිස් මෙතුමා, පුෂ්පිත මෙතුමා මට නම් වශයෙන්, ඒ වගේම තුසිත ඇතුගල, ඒ වගේම මේ මේ ශ්‍රේෂ්ඨ ඉන්න හැමෝම ආවා මට නම් වශයෙන් මෙතනදී කියන තරම් ලොකු ප්‍රමාණයක් ඇත්තටම ආවා. ඒ කියන්නේ ඇත්තටම ඉන්නවා එක් කරපු හැමෝම මෙතෙන් ආවා. හැමෝටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද අපි දෙන්න වෙනුවෙන් මේකට මෙතන මේ වගේ උත්සවයට සහභාගී වීම ගැන මට ඒක නම් වශයෙන් කියන්නේ. නමුත් එදාට පැමිණි නොපැමිණි මම හැමෝටම මගේ හදපිරි හෘදයාංගම ස්තුතිය පුද කරනවා අපි වෙනුවෙන් එදා ඇවිල්ලා මේ උත්සවයට සහභාගී වුණාට. හරි, බොහොම ස්තුතියි. එහෙනම් අද අපි ওই විදිහට ආවේ ලංකාවේ තියෙන ලොකුම රූපලාවන්‍යාගාරේ හොයාගෙන. තමයි මේ මහනුවර ප්‍රදේශයේ තියෙන රූපලාවන්‍යාගාරේ. ඔබත් මහනුවරට යන්නේ කෙනෙක් නම් බලාගෙන යන්න මේකේ තියෙන අපූර්වත්වය. ඒ විතරක් නේ, ඇවිල්ලා බලන්න, විඳින්න ඇවිල්ලා මේකේ තියෙන අපූර්වත්වය වගේ මේකේ තියෙන ඉහළම සේවාව ඔබට කොහොමද ආදරෙන් ලබා දෙන්නේ කියලත් ඔබට බලන්න අවස්ථාව තියෙනවා. එසේනම් අද දවසේදී මේ කතාබහට උරදුන්න නැත්නම් මේ කතාබහේ නායිකාව වෙන නිරංජලා ස්වීමාලි මේ මොහොතේදී අපිත් එක්ක කතා නොකලත් ඇයට අපි ස්තුතිවන්ත වෙනවා. ඇගේ තියෙන ශක්තිය නිසා තමයි ඇය දැක හීනයක් තමයි හැබෑ වෙලා ඉන්නේ. අපි ඇයටත් ස්පැතුම් එකතු කරන තව තවත් ඇගේ සුන්දර දෑතින් තවත් ලස්සන අපූර්ව මනාලියන් බොහොමයක් එකතු කරන්න පුළුවන් වෙන්නේ කියලා ඇයට අපි ස්පැතුම් එකතු කරන. ඒ වගේම චමින්ද තිලකරත්න ආදරණීය ස්වාමි පුරුෂයාගේ අපේ නිලමේ සහ රෝයල් ක්ලාසික් නමින් ඔහුගේම කියලත් ව්‍යාපාර කීපයක් පවත්වගෙන යනවා. ඒ සියලු දේත් සාර්ථක වෙන්න කියලත්, ඒ වගේම සැලොන් මයි බ්‍රයිට් ආයතනය ඔබතුමා කල්පනාකරණයේ පැත්තෙන් කරගෙන යනවා. ඒ හැමදේම සාර්ථක වෙන්නත් කියලා අපි සුබපැතුම් එකතු කරන. එහෙනම් තවත් අපූර්ව දවසකදී අපි හැම වෙලා කතා කරමු. තවත් අපි කැමති මෙවැනිම ලංකාවේ තවත් අලුත් දෙයක් ඔබේ අතින්ම තවත් අලුත් ශාකාවක් නිර්මාණය වෙනවා නම් ඒකටත් අපි හදවතින්ම සුබපැතුම් එකතු කරනවා විශ්වකර්ම YouTube නාලිකාව ඔස්සේ. එහෙනම් ඔබට ආයුෂ බොහෝ වේවා. හිතවතුනි, රැඳී ඉන්න ඔබට පුළුවන් අපේ වගේම ඔබටත් ඔබේ ජීවිතේ වෙනස් කරගන්න. බලන්න ජීවිතේ කොයිතරම්නම් පුංචි තැනින්නම් පටන් ගත්ත මිනිස්සු ලොකු මිනිස්සු වෙලා ඉන්නවද. එහෙම ලොකු මිනිස්සු වෙන්න නම් ඔවුන්ගේ ජීවිතේ තිබුණු දේවල් අපේ ජීවිතේට අපිත් ලබා ගන්න ඕන. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා ඔබත් ජීවිතේ මහන්සි වෙන්න, දියුණු වෙන්න උත්සාහ කරන්න. ඒ දියුණු ඇතුළේදී තිලකරත්න මහත්තයා වගේ සමාජයේ දිහා හොඳින් බලන්න, ඒ විතරක් නෙමෙයි සමාජයට උදව් උපකාර කරන්න. විශේෂයෙන් එතුමා බොහොම නිහතමානී කෙනෙක්. ඒ නිසා ඒ වගේ දේවල් අපිට කිව්වා උළුප්පල පෙන්වන්න කියන්න එපා කියලා. හැබැයි එතුමා සමාජයට පවා ලොකු මෙහෙවරක් කරන උතුම් මිනිසෙක්. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා නැවත වතාවක් කවුන්සිලු දෙනාට. අපි තවත් අපූර්ව දවසකදී හමු වෙලා විශ්වකර්ම YouTube නාලිකාවත් එක්ක කතා කරන්න සූදානම්. මෙවැනිම අපූර්ව විශේෂාංගත් එක්ක. එහෙනම් ඔබට හැම කෙනාටම මගින් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.